ඉතින් අද වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ ක්වොලිටි එක ඩ්‍රොප් නොවී කැපැසිටි එක එහෙම නැත්නම් සයිස් එක අපේ වීඩියෝ ෆයිල් වල හරියටම අඩු කරගන්නේ කොහොමද කියලා. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක YouTube කරන අයට කන්ටෙන්ට් කරන අයට මේ වීඩියෝ ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා. මොකද අපි ආ වීඩියෝ එඩිට් කරලා ඒක මොකක් හරි YouTube එකට හෝ දෙයකට මොකක් හරි එකට අප්ලෝඩ් කරලා ගොඩක් ඩේටා ප්‍රමාණයක් ගන්නවා. මොකද මේ වීඩියෝ එක එඩිට් කරලා ඉවරන පස්සේ ඒකේ සයිස් එක කැපැසිටි එක ගොඩක් වැඩි. ඒ හින්දා තමයි මොකක් හරි සොෆ්ට්වෙයාර් එකක් යූස් කරලා ඒකේ කැපැසිටි එක එහෙම නැත්නම් සයිස් එක අඩු කරගන්න ඕනේ. නැත්නම් අපිට මේ වගේ රටක අප්ලෝඩ් කරන්නේ ඩේටා ගොඩක් වැය වෙනවා. ඒකට සොලියුෂන් එකක් විදිහට තමයි මොකක් හරි සොෆ්ට්වෙයාර් භාවිත කරලා ඒකේ සයිස් එක අඩු කරගන්න ඕනේ. අපි කතා කරමු කොහොමද වීඩියෝ එක කැපැසිටි එහෙම නැත්නම් සයිස් එක හරියටම අඩු කරගන්නේ කොහොමද කියලා. ඉතින් මේ වීඩියෝ එක දිගටම එකතු වෙලා ඉන්න කෙනා ඒ වගේම පල්ලෙලා තියෙන රතු පාට subscribe button එක අනිවාර්යයෙන්ම click කරලා තියාගන්න. ඉතින් මම ප්‍රධාන වශයෙන්ම use කරන්නේ hand brake කියන software එක. ඉතින් අපි වැඩි කතා නැතුව යමු මේ software එක හරියටම download කරලා හරියටම use කරන්නේ කොහොමද කියලා බලන්න. ඉතින් ආවා මුලින්ම Google Chrome එක open කරගෙන Google එකේ search කරන්න hand brake කියලා. ඊට පස්සේ මුලින්ම hand brake open source video transcode කියලා ඒක click කරගෙන මේ වගේ interface එකක් බලාගත්තේ ඔයාලට සාමාන්‍ය hand brake එකේ logo එක අන්නාසික ඩියස් සහ මේ juice එකක් වගේ තමයි තියෙන්නේ. ඒක පළවෙනි දින මේ වගේ රතු පාට button එක download hand brake 1.5.1 කියලා ඒක click කරගන්න. ඊට පස්සේ download එක කියලා වැටිලා ඔයාලගේ වීඩියෝ ෆයිල් තියෙන ෆෝල්ඩර් එකක් තියෙනවා හිතන්න දැන් ඔයා ඔලෙවල් නැහැ ඔයා ක්ලාසස් තියෙන වීඩියෝ ෆයිල් එකක් තියෙන ෆයිල් එකම දාලා ඔක්කොම වීඩියෝ ටික එකපාර කන්වර්ට් කරගන්න පුළුවන් නැත්නම් මේ පල්හැ දින ෆයිල් කියන ඔප්ෂන් එකෙන් දීලා තියෙන්නේ ඔයාලගේ එක වීඩියෝ එකක් කන්වර්ට් කරගන්න. ඉතින් මම දැනට එක වීඩියෝ එකක් කන්වර්ට් කරලා පෙන්නන ඔයාලට අවශ්‍ය නම් මේ උඩ දින ෆෝල්ඩර් කියන එක භාවිතා කරලා ඔයාලගේ ෆෝල්ඩර් එකේ තියෙන වීඩියෝස් ඔක්කොම වගේ කන්වර්ට් කරන්න පුළුවන්. මම දැනට මේ ෆයිල් කියන එක විතරයි යූස් කරන්නේ. ඉතින් මම ක්ලික් කරලා පස්සේ ඔයාලට එනවා ඔයාලගේ වීඩියෝ එක තෝරන්න ඕනේ. और कन्वर्ट कर वीडियो का मम्मी थे क्लास के वीडियो का तमाम कन्वर्ट कर पास वाले पेना प्लीज सेट के वाले वीडियो का मेकट मे सॉफ्टवेयर का सॉफ्टवेयर का पेना इट पास මේකේ මේ විදිහ තමයි ඉන්ටර්ෆේස් එක සාමාන්‍ය පෙන්වන්නේ. මේ මේ අයිනේ සෙටින්ග්ස් නම් සාමාන්‍ය වෙනස් කරන්න යන්න එපා. ඒක ඒ විදිහෙම තියන්න හරි ඉන්න. ඊට පස්සේ මේ විදිහේ ටැබ් බලාගත්තා. මේකේ පළවෙනි තමයි පිච්චර් කියන එක. ඊට පස්සේ ෆිල්ටර්ස්, වීඩියෝ, ඔඩියෝ මේ දෙක නම් වැඩක් නැහැ. මේ දෙක සමහරවිට ඒ දෙකේ සෙටින්ස් එහෙමම තියන්න. මේ ඕඩියෝ කෙනෙක් නම් ඔයාලට සාමාන්‍ය වෙනස් කරගන්න පුළුවන් තමන්ට ඕන නම් මේකේ සෙටින්ස්. ඒ වගේම තමයි වීඩියෝ කෙනෙක් ඔයාලා මතක ඇතුව ඊට පස්සේ ඔයාලට මේකේ පේනවා මෙතන ෆ්‍රේම් රේට් කියන එකක් තියෙනවා. ඒක 30 තමයි ගොඩක් වෙලාවට ඔයාලේ සොෆ්ට්වෙයාර් ඕන කෙනෙක්ගේ තියෙන්නේ. ඒක ඔයාලා වෙනස් කරගන්න සේම් ඇස් සෝස් කියන එක. ඒක අනිවාර්යයෙන්ම දාගන්න. ඊට පස්සේ මෙතන තියෙන ඔප්ෂන් එක එන්කෝඩ් ප්‍රීසෙට් කියලා. ඒකෙන් වෙන්නේ ඔයාලගේ ලැප් එකේ හෝ ඩෙස්ක්ටොප් එකේ තියෙන පර්ෆෝමන්ස් අරගෙන කොහොමද වීඩියෝ එක කන්වර්ට් කරන්න කියලා. ඉතින් මේක ෆාස්ට් දාන්න පුළුවන් ඔයාගේ ග්‍රැෆික් කාඩ් එකේ ඔයාලගේ තියෙන RAM වල උපරිම ප්‍රයෝජන නැහැ. වීඩියෝ එක ඉක්මනට කන්වර්ට් කරගන්න පුළුවන් සාමාන්‍ය ටික වෙලාවක් යනවා. ඉතින් මේක සාමාන්‍ය මැදාගේ එක තියන්න. ඊට පස්සේ ඔයාලා දකුණු අත පැත්ත බලාගත්තේ ක්වොලිටි කියන ඔප්ෂන් එක. ඒක ටික් එකක් දාලා තියෙන්නේ කන්ස්ටන්ට් ක්වොලිටි කියන එක. ඒක සාමාන්‍ය සාමාන්‍ය මෙතන තියෙන 22 වගේ 22 RF කියලා. ඉතින් මම 23 22 තමයි තිබ්බේ. මම 23 වගේ කරා. ඒක අනිවාර්යයෙන්ම 23 වගේ අගයක් දාන්න. ඒතරම් පුළුවන් ඔයාලගේ වීඩියෝ එකේ කැපැසිටි එක 2GB වගේ තියෙනවනේ MB 700ක් හෝ 600ක් වගේ ප්‍රමාණයට අඩු කරගන්න. ඒක ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. මේ ගොඩාක් අඩු කරන්න යන්න එපා. එතකොට ඔයාලගේ වීඩියෝ එකේ ඩ්‍රොප් වෙන්න, ඒ කියන්නේ ක්වොලිටි එකේම නැති වෙන්න පුළුවන්. ඒක හින්දා 23 වගේ අගයක තියෙනේ ගොඩක් හොඳයි. ඉතින් ඊට පස්සේ තියෙනවා එහා පැත්තේ ෆිල්ටර්ස් කියන ඔප්ෂන් එකක්. ඒක කිසි දෙයක් වෙනස් කරන්න එපා. ඒක ඒ විදිහටම තියන්න. ඊට පස්සේ පළවෙනි එක තමයි පිච් එක කියන එක. ඒක මෙන්න මෙතන height කියන එක. ඒක මතකද 1080 දාන්න. සාමාන්‍යයෙන් ඒක වෙනස් වෙලා තියෙන්නේ. ඊට පස්සේ මෙතන තියෙනවා ඔටෝමැටික්. ඒකත් ඒ විදිහටම තියන්න. ඒක තියන්න ඒ විදිහට. ඊට පස්සේ මතකද මේ output settings කියන එකේ MP4 දාගන්න. හරි. ඉතින් මෙතන උඩ තියෙන බ්‍රවුස් කියලා ඔප්ෂන් එකක්. ඒකෙන් වෙන්නේ ඔයාලගේ වීඩියෝ එක කන්වර්ට් කරලා ඉවරලා කොතැනද ලැප් එකේ සේව් වෙන්නේ කියන එක. ඉතින් මෙතන ඔයාලා බ්‍රවුස්
කියන බටන් එක ක්ලික් කරලා ඔයාලගේ වීඩියෝ එක සේව් වෙන්න ඕන තැන තෝරගත්තා. ඉතින් මම මෙතන තෝරලා තියෙන්නේ. ඒකෙන්ද ඔයාලට ඕන තැනකට ඒක සේව් කරන්න පුළුවන්. තමන්ගේ වීඩියෝ එක කන්වර්ට් කරලා ඉවරලා තමන්ගේ PC එක කොතනද සේව් වෙන්න ඕනේ කියන එක මම මෙතන බ්‍රවුස් කරන එකෙන් ඔයාලට සෙටින්ග්ස් වෙනස් කරගන්න පුළුවන්. ඊට පස්සේ සෙටින්ග්ස් ඔක්කොම හදලා ඉවරුණාට පස්සේ මෙතන ගොඩක් බලන්න ඕනේ පික්සර් සහ වීඩියෝ කියන ටැබ් දෙක. ඊට පස්සේ මෙතන තියෙන උඩ start encode කියලා අන්නේ බටන් එක ක්ලික් කරන්න. ඊට පස්සේ පල්ලෙන් බලාගත්ත encoding කියලා වැටෙනවා. ඒ කියන්නේ ඔයාලගේ වීඩියෝ එක මේ විදිහට කන්වර්ට් වෙනවා. සාමාන්‍ය මේකට තමන්ගේ ලැප් එකේ හෝ ඩෙස්ක්ටොප් එකේ performance අනුව යන වෙලාව වෙනස් වෙනවා සහ වීඩියෝ එකේ capacity අනුව වෙනස් වෙනවා. ඉතින් සාමාන්‍ය මේක සාමාන්‍ය ඉක්මනට වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් ටිකක් වෙලා යනවා. ඉතින් ওই විදිහට තමයි වීඩියෝ එක කන්වර්ට් කරන්න පුළුවන්. ඔයාලට මේ software එක භාවිත කරලා 100% free software එකක් හොඳයි ඇත්තෙන්ම. සාමාන්‍ය 2GB වීඩියෝ එකක් MB 700ක් වගේ කන්වර්ට් කරගන්න පුළුවන්. ඉතින් ආ මේ විදිහට දිගටම වීඩියෝස් බලන්න ඕන අනිවාර්යෙන් පළවෙනි දේ රතු බාර subscribe button එක click කරලා තියාගන්න කියනවා. හරි ඉතින් මම සාමාන්‍ය මේ කන්වර්ට් එක cancel කරනවා. මොකද සාමාන්‍ය වෙලාවක් යනවා. ඔයාලට මම මෙතන කිව්වා වගේ browse කියන option එකේ අපි දුන්න වීඩියෝ එක save වෙන තැනට ඔයාලට ගිහින් බලාගත්තා එක ඔයාලට කන්වර්ට් වෙච්චි වීඩියෝ එක සාමාන්‍ය 2GB වීඩියෝ එකක් සාමාන්‍ය MB 700කට වගේ 600කට වගේ අඩු කරගන්න පුළුවන් මේ software එකේ. හරි ඉතින් ඔන්න ඔය විදිහ තමයි හෑන්ඩ් බ්‍රේක් කියන software එක use කරලා වීඩියෝ එකක් කන්වර්ට් කරගන්නේ. ඉතින් ඕනක් පුළුවන් මේ විදිහට හෑන්ඩ් බ්‍රේක් කියන software එක download කරලා video file convert කරගන්න. ඉතින් ආයෙත් මම අලුත් video එකක් අරගෙන යනවා. අදට මම සමු ගන්නවා ඔයාලා හැමදේටම සුභම සුබ දවසක්.